ശില്പിയെ വാസ്തുവിദ്യ പരീക്ഷണായതിന ഹെതിയത് ഉഗുളങ്ങെ ഗീ കൊഹമത ഹദാഗന്നെ ഹദല തീന ഗീ കൊഹമത നിവരതി കരാന്നെ അതര പ്ലാൻ എക കൊഹമത അന്തഗന്നെ ആദി കാരണ ഗുഡാ ഗന അപി കഥാ കരമ അതരമ മേ പർണ പതപോതേ അതുല സിദ്ധാന്ത കാലീന വശയം വെനസ് വീമകട വെലാ തീനോ ഇതേ യടതേ തമൈ അപി ഉള്ളു ട കഥാ കര അപി മേ പ്ലാൻ എ ഗന കഥാ കര මේ ප්ලෑන් එකේ මේ ගේ ඇතරම දකුණට මුහුණට තියෙන ගයක් අද අපි කතා කරමු මේ ස්ථයාවේක ගැන එතනද මේ පඩිපෙළ කොහොමද තියන්නේ කියලා ඇතරම පඩිපෙළ සඳහා දිශාවක් කිසිම පතපොතක නැහැ මොකද ඒකට එක එක හේතුවක් තමයි ඒ කාලේ ඇතරම තට්ටු දෙකක නිවසක් ඉඳිවලා තිබුණේ නැතිකම තමයි මේකට මූලිකම හේතුව परिचय तम तमंगे परिचय खाली नशीन मे विनाशीम वलट भाजने वेला मे संबंधी रीति पद्धति तीन मे रीति पद्धति शम यागे अद्यकी समय मेकट कथाकरा कैसे पड़पेल ओन दिशा वक्ती पड़पेल दान कोट मे पड़पेल निशा गेट එලිය උලංග සුලංග එනවා ඒ වගේම ඉරේලිය එනවා මේ ඉරේලිය සහ සුලංගටම න බාධාව කොටිම කියනනම් අපට පරිසරයේ ශක්තිය නිමසට ඇතුල් වීමට වෙන තියෙන හැකියාව නැති කරන විදිය පඩිපල කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ එහෙමනම් හැමදෙසෙම පඩිපල යෙදට ආශිර්වාදයක් වෙන විදිහට සකස් කර ගන්න ඕන දැන් පඩිපල සාමාන්‍ය දක්ෂිණාවුතව තමයි යන්නේ අපි නගිනකොට දක්ෂිණාවුත යන්නේ මොකද අපි හැම දෙයක්ම දක්ෂිණාවුතව තමයි වෙන්නේ ඉර හඳද බ්ලඩ් සර්කල් එකද මේ හැම දෙයක්ම අපි දක්ෂිණාවුතව තමයි සිද්ධ වෙන්නේ ඒ හින්දා පඩිපලත් දක්ෂිණාවුතව ගමන් කිරීම ඉතාම සුබයි නමුත් වාම වෘතව වැටෙන පඩිපලවල් තියෙනවා ඒ කියන්නේ එච්චරම වරි වෙන්න එපා දැන් දාලා ඉවර නම් නිකන් ඒ ගැන හිතන්න එපා පඩිපල සම්බන්ධයෙන් තමන්ට තියෙන වාසිය නැති වුණාට වෙනත් වෙනත් දේවල් වලින් තමන්ගේ වාසිය ඇති කරගන්න පුළුවන් ඉතින් ඒ ගැන හිතන්න එපා ඒකෙන් ලෙඩ කරන්නේවත් මැරෙන්නේවත් මරණයවත් ලෙඩවීමවත් එහෙම දේවල් වෙන්නේ නැහැ රස්සාවල් නැති වීමත් ඒක වෙන්නේ නැහැ හැබැයි මතක තියාගන්න ඕන ගෙදට ශක්තිය එන්න තියෙන දිශාවක මේ වැඩේ කරොත් ඒකේ දනුවම නම් අපට ලැබෙනවා දැන් පඩිපෙන හැමතිස්සෙම ඔත්තේ සංඛ්‍යාවක් එන්නේ දකුණු කකුලෙන් පටන් ගන්න දකුණු කකුලෙන් නගිනවා කියලා කියන්නේ පඩිපෙන ඔත්තේ සංඛ්‍යාවකට එනවා දැන් මේ පඩිපෙන අපි හැමතිස්සෙම මේ ක්ලොක් වයිස් යන්න ඕන කියලා අපි අදහස් කරන්නේ පඩිපෙන ගිහලා කැඩෙන තැන්වල තමයි කැඩෙන තැන්වල තමයි හුඟක් දුරට මේක අපි අදහස් කරන්නේ පඩිපෙලක සාමාන්‍යයෙන් පළල අඟල් පඩියක අඟල් 10ක් කොහොම වැඩි වුණාට කමක් නැහැ අඩු වුණොත් එහෙම අර කකුල වැදිලා පඩියක් තුවාල වෙනවා තමන්ගේ පාවහන් හෝ සරපු ඒවත් ගැටලුවක් වෙනවා එතකොට පඩිපෙල අඟල් 10යි උස අඟල් 6 උස අඟල් 7 ගත්තොත් අමාරුයි මේක ප්‍රැක්ටිකල් තියෙන ප්‍රශ්නයක් උස අඟල් 7 යන්න එපා අඟල් මේ 6 තමයි ඉතාම සුදුසු ඒ වගේම මේ ආනතිය ගත්තොත් එහෙම මේ ආනතිය හැමතිස්සෙම අංශක 30ක ආනතිය තමයි අපි ගන්නෙ එතකොට මේ සාමාන්‍ය පඩිපෙලක් යටින් දොරක් දාන්න බැරිද දාන්න පුළුවන් ඒ උස අපි ගත්තොත් සාමාන්‍ය අඩි 7ක උසක් ගන්න නම් එතකොට අඩි 7 උසෙනේ අපි යන්නේ උළුවස්ස දාන්නේ එතකොට පඩි 14ක් නගින්න තියෙනවා මතකද යාන පඩි 14ක් නගින්න ඕන එතකොට මේ උළුවස්සක් දාන උළුවස්සර කරදරයක් නැතුව යන්න දාන්න පුළුවන් නම් ඒකෙන් කිසිම ගැටලුවක් නැහැ ඒ වගේම තමයි දැන් පඩිපෙලක් අපි ගෙදරක පඩිපෙල සාමාන්‍යයෙන් ටයිල් ගේ ඇතුලේ ටයිල් කරන වගේම ටයිල් පාටර යන්න එපා හැමතිස්සෙම මේක වෙනස් කලහයකට යනවා මොකද ඇහැට දැනෙන්න ඕනේ මේක පඩියක් මේක පොළව කියන එක නැත්තම් එහෙම තුවාල වීමේ හැකියාවක් එන්නේ බොහෝ අය කරන්නේ දැන් උස වැඩි වුණාම හෝ පඩි අපිට පඩිපෙලට ස්පේසස් වැඩි වුණ හැටිය පඩිපෙල ගිහිල්ලා ටර්න් කරන තැනදී අපි අර ලෑන්ඩින් එක කියන තැනදී ලෑන්ඩින් එක කඩනවා පඩි වලට නොකල යුතුයමයි මොකද හේතුව එහෙම ලෑන්ඩින් එක කැඩුවොත් එහෙම ඒ එක පඩියක ඉඳලා ඊළඟ පඩි ඒ අතරේ වෙනස අඟල් 18ක් නිකන් හිතන්න අඟල් 6ක උසගෙන කකුල පොඩ්ඩක් පය රූට්ලා ගියොත් එහෙම ගැසිලා ගියොත් අපිට ඇඟට දැනෙනවා ඒක ටිකක් තරමක ගැටලුවක් ඇති වෙනවා තමන්ගේ දෙපා වලට
අඟල් 18 ක උසින් වටනෝ මොන වගේ දෙයකට තමට මුහුණ දෙන්නද කියලා හිතන්නේ. ඉතින් එහෙම දාන්නේ නැහැ. ඒක වැරදි. ඒක පඩිපෙළ සම්බන්ධයෙන් වැරදිම වැඩක්. මොකක් හරි වැරද්ද එතන වෙච්ච අකටැබ්බයක් ඉඳ තමයි ඒක කළා තියෙන්නේ. නැත්තම් කවදාත් එහෙම පඩිපෙළක් දාන්නේ නැහැ. පඩිපෙළක සාමාන්‍යයෙන් පළල තුනම ආරක් තුනම ඇති. ඉතින් ඒ ප්‍රමාණය හැටියට අපි හතර දක්වා ගෙනියනවා. सामान्य तुना मार है रेली निकट तंगल हाथर का वाक्य प्रमाण है क्या निशा तुना मार हो जाए पढ़ी पहले सेंटर पॉइंट के तियान बुलाने बैठ दे क्या ना प्रश्न मिनु सुनते ना ओ बटे ना तो ना सेंटर पॉइंट के तियान ने बैरी मध्य लक्ष्य टे इन्ने बैरी बैम मार විතරයි පඩිපෙළ අපි ගියාට උඩටම යන්නේ නැහැ. එද පඩිපෙළ සෙන්ටර් පොයින්ට් එකට ආව කියලා කිසිම ගැටලුවක් නැහැ. සෙන්ටර් පොයින්ට් එක පෑගුණට කමන්නේ නැහැ කියලා අපි කතා කරානේ. එද ඒකේ ගැටලුවක් නැහැ. දැන් පඩිපෙළ ගෙට ආවරණයක් කරගැනීමේ හැකියාව මතින මේක වුඩ්න් වලින් ගේ ධාරුමය ලී වලින් වැඩ කරොත් තමයි මේක ඇතනම ගෙදරක හරි ලස්සනයි. මොකද මේ අනිකුත් අපේ තියෙන මේ ලී බඩුත් එක්ක ඒක ඊටාම ලස්සනයි. ඉතින් ඒ නිසා මේ ධාරුමය මේ මේ වුඩ්න් වලින් කරන පරිපල තමන්ට ගෙදරට ආශිර්වාදයක් කරගන්න පුළුවන්. දැන් පරිපලේ පරිපලට සාමාන්‍ය ලී දානකොට තේක්ක හෝ කුබුකෝගේ ලී ඊටාම හොඳයි. ඉතින් හොයාගන්න අමාරු නමුත් ඒක තමයි හොඳ. එතකොට පරිපල ටිකක් ලස්සනයි. ඉතින් ඔබ සිමෙන්තියෙන් වැඩ කරලා ලෑලි අල්ලලා පඩිපෙළ හදාගන්න පුළුවන්. කොහොම නමුත් පඩිපෙළ අර අපි ගෙට ඇතුල් වෙනකොටම කිඹුල කට අරගෙන ඉන්න වගේ දාන්නේ. ඒක නොකල යුතුයි. මොකද කිඹුල කට අරගෙන ඉන්න වගේ නොකල යුතුයි. දැන් මේ පඩිපෙළ අපි ඔගොල්ලන්ට මේ 3D වලින් බලන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහේ මේ දින පඩිපෙළ නේ බලන්න. දැන් මේ පඩිපෙළ මෙතනින් නැගලා මෙහෙම ගිහලා මෙතන ලෑන්ඩ් ඉන්නේ. දැන් මෙහෙම නැගලා. දැන් මේක ගේ ඇතුළේදී මෙහෙම වෙන්න බෑ. අපි ගේ ගෙට එනකොටම අපිට පඩිපෙළ මෙහෙම පේන්න බෑ. ඒක වැරදි. ඒක වැරද්දක් තියෙනවා. දැන් මේ පඩිපෙළ පඩිපෙළ දැම්ම හැටි අපි එන්ට්‍රන්ස් එකට එනවා. මේන් එන්ට්‍රන්ස් එකට ආව හැටියම මේ මේන් එන්ට්‍රන්ස් එකට අපි ආව හැටියම මෙතනින් මෙහෙම පඩිපෙළ පේනවා. මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් වෙනවා. ඒතර මේක හොඳ නැහැ කියන එක. මේ පඩිපෙළක් අපි මේන්නේ අපි ගෙට ඇතුළ වෙනකොටම පඩිපෙළ තිබුණා කියලා කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ මොනවද හිතන්න එපා. නමුත් මේන් එන්ට්‍රන්ස් එකට ආවම ගේ උඩ ඇතුළ පේනවනම් තමයි ගැටලුව. ඒ ගැටලුව තියන්නේ ඒ වාස්තුමය ගැටලුවක් නෙමෙයි සාමාන්‍යයෙන් කාරණාවක් එක. මොකද මේ එතෙන්දී අපි ළමයි එහෙම ඉන්නවා. අපි දන්නවා අපේ අපිත් පොඩි කාලේ එහෙමයි. ඉතින් එහෙන් දුවනවා මෙහෙන් දුවගෙන භාගයක් අඳන් දුවනවා. ඉතින් ඔය වගේ ගැටලු. ඒ හින්දා තමයි ඒක නුසුදුසු. එහෙම නැතු මේ වාස්තුමය කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඒ වගේ මේ පරිපෙළ සම්බන්ධයෙන් මිනිස්සු අතර බොරු මත තියෙනවා. බොරු මත ගොඩාක් තියෙනවා. ඉතින් ඒව ගැන එච්චර ඒව හිතන්න එපා. දැන් අපි ඔබ තර්කයකට ගෙනහලා දෙනවා. අපි ඔබට තර්කේ කියලා දෙනවා. ඕනම හැම දෙයක්ම වෙන්න නම් ඇයි මේක එහෙම වෙන්නේ? කොතනද මේ ගැන කතා කරන්නේ? මේව ගැන හොයලා බලන්න පුළුවන්. බොරුවට කාගේ හරි දේවල් අහලා නිකන් අපේ මනස අවුල් කරගන්න එපා. දැන් මේ පරිපෙළ නිසා අපි උඩට යනවා. උඩට ගිහිල්ලා ඊට පස්සේ අපේ කටයුතු උඩ නිරත වෙනවා. ඉතින් පරිපෙළ දානකොට දැන් අපි කිචන් එකක් තියෙනවා. ඒතර ඩයිනින් එක තියෙනවා, සිටින් තියෙනවා, රූම්ස් තියෙනවා. ඉතින් මේ පරිපෙළ ගෙනලා අපි ඉස්සරහින්ම තියුවොත් එහෙම වෙන්නේ මොකද? අපි ගෙට විසිට කෙනෙක් ආවම අපි ගේ ලොබි එකේ වාඩි වෙනවා. ඉතින් ලයිෆ්ට ඉතින් එයා ඇඳන් ඉන්නේ නැතුව සමහරවිට නයිටියක් වෙන්න පුළුවන්. එක්කෝ යම් ප්‍රශ්නයක් තියෙන ඇඳුම පොඩ්ඩක් ඉරිච්ච ඇඳුමක් වෙන්න පුළුවන්. ඉතින් දැන් විසිට ඇවිල්ලා ඉනෝ දැන් සිද්ධ වෙන්නේ මොකද? ඩගල් දුවන්න උඩට. ඉතින් ළමයිනුත් එහෙම අදප්ප. ළමයිනුනත් එහෙමයි ඉතින් ඒගොල්ලෝ සමහරවිට දුවලා එහෙම ඇවිල්ලා වැඩ කර කර ඉන්නවා. විසිට කෙනෙක් ආව තෑන උඩට යන්නේ වි කියන්නේ අම්මේ ඇඳුමක් එන්න පාරට. මේක තමයි කියන්නේ ඉතින්. ඇයි මේ වගේ තත්ත්වෙන් අපි මුහුණ දෙන්නේ? එනිසා මේ පඩිපෙළ කියන මේ තරප්පු පෙළ ස්ටෑවේක තමන්ගේ ගෙදර තියෙන විශාලත්වය, ඒ වගේම වියදම් කරන මුදල සහ තමන්ගේ හැසිරෙන ආකාරය බොහෝ දුරට උයන්නේ පිහන්නේ නැතිම නම් එතකොට ඒ වගේ දේවල් යෙදෙන්නේ නැතිම නම් ඉතින් ලස්සනට පඩිපෙළ තියාගන්න විදිහේ ගයක් නම් ඔබට පුළුවන් කර්ව් කළා හාෆ් කර්ව් කළා කව කළා තමන්න පටිපෙල යොදා ගන්න. ඉතින් මේවා මේ ආකාරයෙන් පටිපෙල යොදා ගැනීම සහ දැන් මේ ආශ්‍රිතව කාරණා සම්බන්ධව ඔබ දැනුවත් කරා. මම හිතන ඔබේ සැලසුම සකස් කර ගැනීමේදී මේ දැනුම පාවිච්චි කරලා බොරු මතවලට ඔබ යොමු වෙන්න එපා. ඔබ තාර්කිකව මේ ගමන යා යුතුයි. ලොකු මුදලක් වැය කරන්නේ, ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්නේ. ඉතින් කවදාකවත් මේක වරද්දගෙන මේකේ ගියොත් එම ඔබට ලොකු පාඩුවකටයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.